නමුෝතස්සේ භගවතුූ වරතු සම්මා සම්බුද්දස්ස නෝස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ හැමදිනාටම තිරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදෝව හැමදිනිෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණාරය සක්ෂ්‍රවනී කරන්නයිමී, ළම්බ ටෙලවශන් සඳහම් විකාශයේ උතුම් දාය කත ධර්ම දේශනාවක් එකතුෙන් ති අද මේ ධර්මදේශනාවේ පින් බරදාය කත්ත දරන්නේ ඔස්ට්‍රේලියාවේ සිට්නිි නූරවාසය කරන අනුරමායා දුන්නේ මහත්මා විසින් එතුමගේ අරමුණු අතර සඳහන් වෙන දෙදස් විශයක වසරය අගෝස්තු මස දාසේවන දින අසු අටවෙනි ජන්මදිනය සමරණ සැලි වික්‍රමතිලක ෑනියන්ට නිදුක් නීරෝගී භාාවය දීර්ගාවිශ සම්පත්තිය තුනළුවන්ගේ ආශිර්වාද සැලසේවාන ආශිර්වාද ප්‍රාර්ථනය මීට වසර කහිපේකට පෙර පරලෝ සැපත් වූ ජයසිරි මායාදුන්නේ ආදරණය පියාණන්ගේ පරලෝ ජීවිතේ සැපවත්තේවා සූපත්තේවා සසර දුකින් අතමිදේවා කල පියාණන්ට පින්දීම අනුර මායා දුන්නේ සහ ජනක මායාදුන්නේ යන මහත්මයානන් දෙපලගේ පවල්ලල සියලු දෙනාටමත් හිම හැටටත් නිදුක් නරෝගි සම්පත්තිය සැලසේවා කිය පවල්ල හැම දෙනාට මාශිර්වාද කිරීමත්. මියගේ සංසාරගධ ඥාතීන්ට පින්දීම දේශක ැනන් වහන්ස ඇතුළ හැමදෙනටම නිදුක් නිරෝී සම්පත්තිය සැලසේවා කෙනනුතු මාශීර්වාද ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්මදාානම පින්කම සිදු කරන්න. තින් හමනම් ඒ හැම දෙනනාටමත් බනහන ඔබ හැම දෙනාටත් ලක්වාසිල් ලෝවාසි හැම දෙෙනනාටමත්. මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා. පිංහතුනී අද දවසේ මේ ධර්මානු ශාස්සනාවෙන් අපි ඔබට කියල දෙන්නේ මේ වසංගත සමේ බොහෝම විපත් බහුල කාලයක. අපි ධර්මානුකූලව උදේ හවසපේ ජීවිතය තුළ බලවත්ම ආරක්ෂීත ගහතාවන් ලෙස අප භාවිතා කළ යුතු ආරක්ෂිත ගාතාවන් ආරක්ෂිත ගාතාවන් කීපයක් පිළිමඳ ඔබ කවුරුත් දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මෝර පිරිතේ සඳහන් වෙලා තියෙනවා අපේ බෝස්තාානන් වහන්සේ මේ දීර්ක සංසාර ගමනේ එක්තර ආත්මක රන්වන් පාට මොනරෙක් හැටියට ඉපදි චාත් මේක මේ බෝසත් මොන අවුරුදු හත්සීයක් ආරක්ෂාවච්ච කිසිම විපතකින් අනතුරක් විපතක් කරන්න බැරිවිදිහට මේ බෝසත් මොනර ආ් ආරක්ෂිත ගාතාවන් කීපයක්. බොහෝ පිංවතුන් දැනටමත් ආරක්ෂිත ගාතාවන් පිරිත්පොතේ සඳහන් වෙලාති නවා මෝර පිරිතිම ගාතාවන් මේ ගාතාවන් පිරිත් කියනකට බුදුන් වදිනකොට සමහරු කියල වන්දනා කරනවා. හැබැයි මේ කිව්වට මේ කොයි විදිහටද අපි භාවිතා කළ යුත්තේ. මොකක්ද මේ ගාතාවල සඳහන් අර්ථය ඒ සඳහා පසුබවිම් එච්ච කාර්නය මොකක්ද. ඇත්තරව මේ ගාථාවලින් සඳහන් වෙන්නේ මොනවගේ කාරණයක් පිළිබදවද. මෙන්න මේ කාරණය අපි නිරවුල්ල තේරම් ගත්තු. අපිට මෝර පිරිතේ ගාතාවන්ගේ ඉතාමත් බලවත් ආශිර්වාදයක් ආරක්ෂාවක් අදත් අපිට ඇති කරගන්න පුළුවන්. මේ මෝර පිරිත බොහෝ දෙනෙක් මේ ගාතාවන් හතරක් තියෙනවා එයින් පළවෙනි ගාථ දෙක උදේවරුවේ උදේ අරුණෝදයක් සමගම කියල වන්දනා කරන ගාථ දෙකක්. ඉළඟට හවස් වර්ුවේ ඉර බැසයාමස් සමග කියලා වන්දනාරන ගාතාවන් දෙකක් තමයි ඊළඟ ගාථතා දෙකේ තියෙන් හැබැයි අපි දන්න ඔබොහෝ දෙනෙක් මේ පිරිත එක දිගට කියාගෙන යනවා සමාරලාට බුදුන් අඳින වෙලාවට රාත්‍රී වෙන්න පුළන් උදේයට වන්න පුළුවන් මේ ගාතාවන්ගේ ආරුත්තයවත් බොහෝ දෙනෙක් දන්නේ නෑ. මේ ගාතාවන් වගේම මීට පසුබම් වෙච්ච කාරණය අපි අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පිංහතුනි සසර ගමන අපි කවුරුත් ඉපදම මැරමින් ඉපදෙමි මැරමිින් මේ යන්නේ සතරාපායි මහගෙදර කරගත්ත සංසාර ගමනක. අපේ බෝසතානන් වහන්සේ මේ දීර්ග සංසාර ගමන උන්නහන්සේ මනසයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් සඩ් අසංකේය කල්ප ලක්ෂයක් මනෝප්‍රනිධානය සසර සම්පූර්ණ කරගෙනපු ගමන. ඊළඟට වචනින් බුද්ධත්වය ප්‍රාර්ථනා කර කර නවා සංකේය කල්ප ලක්ෂයක්, අසංකයේ නමයකුත් කල්ප ලක්සයක් මේ දීර්ග සංසාර ගමනේ වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කරර වාප්‍ර නිධානය සම්පූර්ණ කරගත්තා. මේ මනෝප්‍ර නිධානයක් වාප්‍ර නිධානයක් සම්පූර්ණ වනාට පස්සේ තමයි අස්්ට ධර්ම සමවධානය යුක්තව දීපංකර පාදමූලේ අපේ බෝසතාණන් වහන්සේ වෙනිටම නියත විවරණ ගත්තේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට. ඒ මොහොතේ පටන් බුද්ධ කාරක ධර්මයන් හැටියට දාන සීල නයිස්ක්‍රම්මය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිප්තාන මෛත්‍රය උපෙක් කා කෙන මේ දස පාරමිතාවන් පාරමී ර් උපපාරමී පරමත්ත පාරමී හැටියට අපේ බෝසතාාණන් වහන්සේ, සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා දසපාරමී තිස් ආකාරයකට පාරමී ධර්ම හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලයි මේ මහා බද්්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වවෙෙන්. මේ ගෙවාගෙනාපු දීර්ග සංසාර ගමනේ දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැනයිද සාරා සංකයේය කල්ප ලක්සයක් දස පාරමී පුරාගනයන ගමනේ බුදුරජාණන් වහන්සේලා විසි හතර නමක් සම්මුක වෙලා සූ විසි විවරණ ලැබුවා කියලා අපි අහලතියෙනවා මේ දීර්ග සංසාර ගමනේ උවහන්සේ පාරමී පුරාගෙන බුද්ධත්වය පිණිස එන්නේ සතරාපාය මිදිච්ච ගමනක්ගෙනවනෙේ අපේ බෝසතාණන් වහන්සේ එකම අරමුණක් තුළමේ සසරේ පාරමී පුරාගෙනයන්නේ කෙලෙස් සහිත කෙනෙක් හැටියටයි. පින්ගතුනනි යමෙක් සස්ෝවාන් පලේට පත්වනානං උපරි මාහත්ම හතක් ඇතුළට නිවන් දකිනවා. ඒනිසා අපේ බෝසතාණන් වහන්සේ මේ පාරමී පුරාගෙනාවක් කෙලෙස් සහිතව ධර්මාවබෝධය ලබාගෙනාව ගමනක් නෙමේ. ඒ නිසා මේ සංසාර ගමනේ පාරමී පුරාගණයන බෝසතාාණන් වහන්සේලා සතරාපායි වැටි චාත්ම භාව පවා ධර්මය සඳහන් වෙනවා. ජාතකපුත් වහන්සේ ගත්ත. අපේ බෝසතාණන් වහන්සේ සමහරාත්මභාාවල හස්ති රාජයෙක් වෙලා ඇතෙක් වෙලා ඉපදි චාත්ම හැබැයි ඒ අතර පවා අරපාරමී බලයෙන් තමන්ගේ දළ පවා දම් දෙනවා. ඊළඟට සමහර ආත්මභාාවල වදුරු රංචුවක වඳුරෙක් වෙලා ඉප දෙනවා හැබැයි අර සියලු දෙනාට නාය කත්තය ධරමින් ඒ හැම දෙනාවම අනතුරුවලින් ආරක්ෂහ කරගෙන ඔවුන්ට පහිටවෙනවා. ඊළඟට බහල ඇති මත්සිරාජ්‍ය පිරිත අපේ බෝසතානන් වහන්සේ සසරි පාරමී පුරනකොට මත්සි රාජයෙක් වෙලා ඒ විලක ඉපදිච්ච ආත්ම භාවයක් හැබැයි ඒ අතර පවා විශාල නියගයක්කාපු වෙලාවක බෝසත් මත්සේ රාජයා සත්‍යක්‍රියාවක් කරලා වැසි ඇදහැලෙන්න සලස්සනවා අනෙක්මී මාලුන්ගේ ජීවිත බේරගරන. ඒවගේම වට්ටුක පිරිතව බහල ඇති. අපේ බෝසතාානන් වහන්සේ වටකුරල්ලෙක් වෙලා ඉපදිච්චේ කාාත්මය ඒ අවස්ථාවේ පවා විශාල නියගයක් ඇවිල්ලා ඒවගේ ලැවගින්නක් පැතිරිලා මේ නියගයක් එක්ක මුළු පලාතක් ලැවගින්නෙන් වෙලාගෙන එනකොට සා බහෝ කුරල්ල පියාාවමගෙන ගියා මේ පොංචි බෝසත් වටු කුරුල්ල සත්‍ය ක්‍රියාවක් කරලා ඒ ලැවගින්නේදා නිවීගෙන ගිය ඒ සත්‍ය ක්‍රියා බලය අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සංගයාට මේ වට්ටක පිරිතේ සඳහන් කාරණා දේශනනා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයක් පුරා ඒ සත්‍ය ක්‍රියාවදටත් බලවත් කියෙනවා එදා බෝසතාානන් වහන්සේ වටුකරල්ලෙක් ැටියට කරපුේ සත්‍යයක් වයා. එහෙමනම් මේ බෝසතානන් වහන්සේලා සසර පාරමී පුරාගෙන එනකොට උණහන්සේලාගේ ශක්තිය පාරමී ශක්තිය තිරිසං අපායක පෙර අකුසලේකින් ඉපදුනත් පෙර බුදුවරුන්ගේ විවර නරගෙන බුද්ධත්යේ කරායන බෝසතානන් වහන්සේලාගේ ශක්තිය ඒ හැකියාවන් ඒ බලය, අපිට හිතාගන්න පුළුවන් දෙයක් නෙමේ මේ යන ගමනි ඒ නිසා බොහෝ අවස්ථාවල් වල බෝසතාණන් වහන්සේලා සමහර ආත්ම භහවල ඉපදිච්ච ගමන් කතා කරපු ආත්ම භහව ගැන අප අහලතියෙන්. සාමාන්‍ය මනුස්සෙකුට සාමාන්‍ය ලෝක අපි දකිනයට සමකරන්න පුළුවන් ගමනක් නෙමෙයි පාරමීපුරණන බෝසතානන් වහන්සේලා මේ සසර පුරා තමන්ගේ ප්‍රඥාව නුවන සීලාදී ගුණධර්ම දස පාරමී පුරාගෙන යන්නේ පිංහතුනි අපේ බෝසතාණන් වහන්සේ ඔබ ධර්මය දේශනාවල අහල ඇති මහෝෂ්‍ය දාාත්ම ඉපදිච්ච ගමන් කතාකරපු ආත්මය ඒළකට වෙසන්තරාත්මි ඉපදිච්ච ගමන් අම්ේ දන් දෙන්න මොකුත් නැද්ද කියලහේ ඊළඟට බුදුවෙන් නාආත්මෙත් ඉපදිච්ච ගමන්තියවර හතක් ගමන් කරලා සිංහනාදයක් කර අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්වි ලෝකස්ස සෙට්ටෝ හමස්මිලෝ කස්ස අයමන්තිමා ජාති නත්ති දහනි පුනක් බව. මෙවැනි මහා ආශ්ශයමත් විදිහට පාරමී පුරාගෙනයන ගමනක් බෝසතාාණන් වහන්සේ ලගේ සංසාර ගමන බොහෝ කාලෙකට පෙර කල්ප සය දහස් ගණනකට පෙර සසර පාරමී පුරාගනයද්දේ අපේ බෝසතාණන් වහන්සේ ඒ ආත්ම භාාවය සක්විති රජකනෙ කැටියට සක්විති රජකන් කර ඒ කාලි බොහෝ පිරිසක් සීලාදී ගුණධර්ම තුළ පිහිටවල මේ සක්විති රජ්ජුරු මරණින් මත්්‍ය දෙව්ලව ඉපදුණ ඒ දිවිය සැප සම්පත් වින්දනය කරලා එදාර පිංකං ඒ සසර පිං දෙව්ලොවින් දෙව්ලෝට බොහෝ කාලයක් දිවිය සැපසම්පත්තු විින්දනය කරලා දෙெவ்ளவின் சுத்தවෙදதி பெருசසரே அකசல விපාக்கයක් බலවத்திலா மொணர யோனியக்கு மணற பட்டவை விளாய்ப்பதுனா. හැபைமே மணர் பட்டவா அனை பட்டவுண்டவடா புஞ்சி காலை இம்ம சுரூபிங் வனஸ் ரத்தறம் பாட்டு ரண்வான் பாட்டு ம சச பிங்க காஙங்கரலாம் சில்றக்கல்மே பிணத்தைக்கு சீரை ரண்வான் பாட்ட. මේ මොනට අනිත් මොනර් පැටව් එක හැදී වැඩුනට ඉක්මනින්ම තිිකෙන් ටිකනිත් මොනරු අතර විශාල භාවයට පත් වුණ දවසක් මේ මොනර පියාමගෙන ගිහිල්ලා විලකින් වතුරබොන්න සූදානන් වෙලා මේ විලට හොට තියල වතුරබොන්න හදනකොට අර වතුර තුළින් තමන්ගේ සරීරය තමන් දැක්ක තමන්ගේ රූපය තමන්ගේ ශරීර වරණ තමන් දැක්ක සාමානයෙන් අපිදන්නවා කෙනෙකුට තමන් දිහා බලාගන්න නම් කැඩප තක්ලඟට කන්න්ාඩි යක්ක්ලාකට යනවා. සමහර වෙලාවට පැහැදිලි වතුරෙන් තමන්ව දකින අවස්ථාතියන. ඒවගේ මේ මොනරා තමංව දැක්කා අර වතුරෙන්. තමන්ගේ රෝපයේ දකිනකොටම තමන්ට තමන් ගැන විශාල බයක් ඇැතිවුණ රත්තරම් පාටයි. වැරි වෙලා මේ සත්වයන් අතර අනිත් පිරිසාතර ඉන්න ඇද්දී මාව කෙනෙක්කි මනුස්සේකි ඇස ගැටුණු මගේ ජීවිතයට අනතුරක් වෙන්න පුොළුවන් මේ රූපය නිසා රත්තරම් පාටිනිසා මට අනතුරක් වෙන්න පුළුවන්. සසර පාරමී ඇති පින් ඇති මේ බෝසත් මොනරා එදාම අර පිරිසෙෙන් වෙෙන් වෙලා පියාභගෙන තමන්ගේ අත්තටුවල ශක්තියෙන් පියාමගෙන පියාමගෙන කන්දෙන් කන්දට පියාමගෙන පියාමගෙන හිමාල මහා වනාන්තරේ ආරක්ෂිත කඳු මුදුනකට සාමාන්‍ය කෙනෙකුට යාගන්නා පහසු මනුස්්‍යයන්ගේ ගැවසීමක් නැති හිමාල මහ වනාන්තරේ කඳු මුදුනකට පියාමගෙන පියාමගෙන ගිය. දෙැ මේ බෝසත් මොනරා රත්තරම් පාටම මේ රන්වන් මොනරා මේ කඳු මුදුනේ තනියම ජීවත්වෙනවා. හැලිෙන්ග වෙෙන්් වෙලා පිරිසිෙග් වෙෙන්ං වෙලා අනිත් මොනර මේ රංචුවලිින් වෙෙන් වෙලා තනියම තමන්ගේ ආරක්ෂාව පිණිස කවුරුත් නැතිමේ මහා කඳු මුදනක හිමාල මහා වනාදරේ තනියම ඉන්නවා. හැබැයි මේ මොනරට සසර පින පුන්නේ ශක්තියක්ත්ය එක්ක ජාතිස් මරණ ඥානය පෙරසසර ගැන ඒ ඥානයේ පහළ වෙලා තියෙනවා. තමන් කෞද තමන් පාරමී පුරාගණන මේ සංසාර ගමනේ. මට මේ පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය සසරි පුරපු පාරමී ධර්ම ගැන තමන්ට වැටහේමක් නෝනක්තියනවා. මොනර යෝනයේ පදිලා හිටිය. මේ බෝසත් මොනරා කතා කරන්න පුළුව මොනරෙක් සංසාර පින මේ මොනරා උදේ හවස තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මහ වනාන්තරේ තනයමඉන්න මොනරා ගාථාවන් කීපයක් භාවිතා කරා. උදේ පාන්දර අවදි වෙන මේ මොනරා පියාමගෙන අනවා. කඳු මුදුනට මේ ගහකත්තක්කුඩ ඉඳලා ඉර උදාවෙෙද්ද උදා වෙන ඉරදිහා බලාගෙන මෙන්න මේ ගාථ දෙක කියනවා උදේචයන් චක්කුමායේ කරාජා හරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං තයජජගුත්තා විහරේ මුද්දිවසං ඒ බ්‍රාක්්මනාවේ ද ගුහු සබ්බ දම්මේ ඒ මේ නමෝ තේචමම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කෙල් මේ ගාථ දෙක කියල වන්දනා කරලා එදා දවසේ ගොදුරු පිණස පියාභගෙන පිටත් වෙලා යනු. මේ ගාථාවේ තේරුම තමයි උදේචයන් චක්කුමායේ කරාජා උදෑසනින් මේ ලෝකේටම ඇස් පහල කරලා දෙන එකම රජුලෙස සූරයා උදාවෙනවා සූරයා දිහා බලාගෙන උදේ අරුණෝ දෙයක් එක්ක මේ ගාථාව කියන්න උදේචයන් චක්කුමායක රාජා දැන් ඔබ හිතන්න අපිට ඇස්තිබ්බට ඉරේලිය නැත්නං ආලෝකයේ නැත්නං අපිට පේනවාද අද මේ ලයිට් හදාගෙන ලයිද්දාගෙන ඉන්න කාලෙ නෙමේ ඔබ හිතන්න මේවා නැති කාල තිබුණන මිනිස්සු කරුවලේ අන්දකාරහිට එතකොට අපට මේ ඇස්තිබුනත්ව පේන්නේ මේ ලෝකයාටම සූරිය උදාාවත්ෙක්ක ආලෝකය පහළවෙන් ඒ නිසා ලෝකයාටම ඇස් පහළ කරලා දෙන චක්කුම ඇස් ලබල දෙනවා ලෝකේටම රන්වන් රැස් විහිදෝනු ඒ සූරියයා උදෑසනින් පහළ වෙනවා තන්තන් නමස්සාමි හරිස්ස වන්නන්න පටවිප්ප බාසා ඒ සූරයාට මේ ඇස් පහළ කරලා දෙන ආලෝකයේ ලබල දෙන ඒ සෝරියාට මගේ නමස්කාරිවේවා ගෞරවයක් කෘථගුණ සැලකේම. තයජ්‍ය ගුත්තා විහරයමු දිවසන් මේ සූරියාලෝක ඇත්ත එක්ක අද දවස පුරාමං වැඩ ගොඩක යෙදෙනවා. අද දවස පුරාම මට කිසි මානතුරක් වීපතාක් කරදරයක් ඇති නොවේවා කියලා උදේ පාන්දරම අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඇැ අරක්ෂාව ැබේ නීළග ගාථාව ඒ බ්‍රාක්මනාවේ ද ගූ සබ්බදම්මි මේ විශ්වේ සියලූම ධර්මයන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේලා පහල වනාාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා තේච මම්පාලයන්තුූ ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් මාව ආරක්ෂාවේවා කියෙ තමන්ට ආරක්ෂාවක් අදිිෂ්ඨාන කරනවා. නමත්තු බුද්ධාන මේ විශ්වයේ පහළ වෝ සියලු බුදදුරුන්ට මගේ නමස්කාරේවේවා. නමත්තු බෝධයා ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ඥාණයන්ට මගේ නමස්කාරීවේවා. නමෝ විමුක්තාන විමුක්තියට පත්වවෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට මගේ නමස්කාරීවේවා. නමෝ විමුක්තියා. ඒ විමුක්ති මාර්ගට ආර්ය ස් ටායින්ක මාර්ගගේටෙන් නිවන් මඟට මගේ නමස්කාරය වේවා කියලවන්දනා කරන. එදකොට බලන්න මේ ගාතාව කොච්චර බලවද්ද කියලා. සියල්ල කැටිවෙනවා මේ විශ්ෂය පහළ වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. මේ විශ්ෂයේ පහළවෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය ම වාරක්ෂාවේවා. බුදුරජයන් වහන්සේලට මගේ නමස්කාරිවේවා බුද්ධ ඥාණයන්ට බුදුරජාණන් වහන්සේලා තුළ පැවතිච්ච අනන්ත බුද්ධඥාන නවරහදී බුදුගුණ චතු විසාර්ධඥාන දස බලඥාන සූ විසි ප්‍රතිඥාන තිසැත්තඥාන මේ අනන්ත බුදුගුණවලට මගේ නමස්කාරිවේවා නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච මහරහතන් වහන්සේලා ග්‍රශාවක්‍යයන් වහන්සේලා සූමහාශ්‍රාවකන් වහන්සේලා සියලුම මඟඵලලාබේ. බුදු පසේ බුදු මහරහතුම් සියලු දෙනාට මගේ නමස්කාරවේවා. නමෝ විමුක්තියා ඒ නිවන් මගට ආර්්‍යෂ්ඨායක මාර්ගයට සසරෙන් මිදෙන ඒ උතුම් නිවන් මගට මගේ නමස්කාරිවේවා කෙළවන්දනා කරන. බලන්න ගාථාවකට කැටිකරලා තියෙනවම් සියලු බුදුගුණ දහම්ගුණ සඟගුණ මේ විශ්ෂය පහළවෙච්ච සියලු. බුදුවරු වෙනුවෙන් කරන ගාතාවක්. ඔන්නොේ ගාතාවෙන් පුදුම ආරක්ෂාවක් දවස පුරාමේ බෝසත් මොනරට ලැබෙනු. එදා දවසේ ගහක වැැහුවත් අත්තක්කත් කඩාගෙ නැගටවත් වැටල නෑකි න කවදාව කොලයක් කත් තැඟට වැටින්නේ. යන යන තැන බෝසත් මොනරට කිසිීම අනතුරක් විපතක් නැතුව තම ආරක්ෂාව වනවා. මේ බෝහත් මොනර දවස ගත කරලා හවස්වරුයි ඉර බැහැගෙන යනකොටත් ප්‍යාාවගෙන ගිහිල්ල බහින ඉරදිහා බලාගෙන ඉර බැස අද්දී තවත් ගාතා දෙකක් කියනවා. අපේචයන් චක්කුමාඒ කරාජ අපේචයන් කියන්නේ ඉර බැස යනෝ අපේචයන් චක්කුමා ඒ කරාජ හරිස්සවන්නෝ පටවිප්ප බහසු අන්තන් නමස්සාමි හරිසවන්නම් පටවිප්ප බාසං තයජ්ජගුත්තා විහරේමු රක්්තිේ. ඒ බ්‍රාහ්මනාාවේද ගූ සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තුෝ. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියල ඔය ගාථාවෙන් වදනා කරනවා. මේ ගාත දෙකේ තියෙන්නේ බැසයන ඉරදිහා බලාගෙන වන්දනා කරනවා. සූරයා බැස යනවා මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝලා ලෝකයාටම රෝප දකින්න වැඩකට ඉතු කරගන්න ඇස් පහල කරලාදීපු සූරයා බැස යනවා සූරයා බැසගියාට පස්සේ මහා ගණ අන්දකාරේ කලුවර විතරයි තියෙන්. ඒ බැසේ යන සූරයාට මගේ නමස්කාරි වේවා මේ රාත්‍රී කාලි මේ මහාගන අන්දකාරය මේ රාත්‍රියයේ මට කිසිදු කරදරයක් විපතක් අනතුරක් නොවේවා කිය තමන් තමන්ට ආරක්ෂාවක් අදිිෂ්ඨාන කරගන්න. එහෙම අධිෂ්ඨාන කරගෙන ආයමත්තර විශ්වය පහළවෙච්ච සියලු බුදුවරු වෙනුවෙන්ඒ ගාතාව කියලා වන්දනා කරනවා. ඒ බ්‍රාහ්මනාවේද ගොහු සබ්බ දම්මි. තේ මේ නමෝ තේචමම්පාලයන්තුූ නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කෙළ ඒ ගාථාවෙන් අරවිදිහටම මුලින්කේපු ගාථාවමයි මේ විශ්ෂය පහළලුව වූ යම්තාවක් බුදුවරු ඇත්දේ බුදුරුන්ට මගේ නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් අද රාත්‍රිය පුරා මං ආරක්ෂාවේවා. මේ විශ්යේ පහළ වූ සිය බුදුවරුන්ට මගේ නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරවේවා. බුදු පසේ බුදු මහරාතන් වහන්සේලට මගේ නමස්කාරවේවා. ඒ බුද්ධ මාර්ගට නිවන් මඟට සසර මිදන මාර්ගයටට මගේ නමස්කාරවේවා කියලා. ඔය ගාථ දෙක කියලා රාත්‍රී කාලිගත කර මේ බෝසත් මොනරා ඔය ගාථ දෙක ආරක්ෂාවෙන් කිසිම කරදරයක් විපතක් අනතුරක් නැතුව අවුරුදු හත්සීයක් ඒ කාලි දීර් ගාවිෂ ඇති කාලයක් මනුසයන්ට පවා අර හිමල් මහ වනාන්තරයේ ආරක්ෂාවනා කියලා මේ මෝර පිරිතේ සඳහන් ඒ ජාතක කතාවස්තුයි සඳහන් වෙනවා කතාාව සඳහන් වෙන තවත් කාරණ කීපයක්ති නො මේ බෝසත් මොනරා ඔහොම කාලයක් ඉන්නකොට දවසක් මේ කැලේටාව වැද්දි කැලෑවල්ලොල ඉන්න වැැද්ද මේ වැද්දෙක් ඇවිල්ල මේ බෝසත් මොනර දකිනෝ හදිසීමම ඇස ගැටුන පියාමගෙන යන රත්තරම් පාට බෝසත් මොනර ඔහු හැංගිලා බලාගෙන හිටිය කතා කරන මේ ගාතාවල් කියන වැහිලා මේ වැද්ද කල්පනා කරා මං මේක ආරක්ෂකරගන්නට ම මේක රහසක් වසයෙන් හකින්නවන මහා පින් ඇති මොනරෙක්. මේ වැද්ද මොනට හානියක් කරනෑ මුලින් දකින වැද්දා. ඔහු මේ කාරණයේ දැකල ඔහු තමන්ගේ වැදිගම්මානයට ගිහිල්ල මේක රහසක් හැටියට බොහෝ කාලයක් තියාගත්තා. තියාගෙන තමම් මරණයට පත්වෙන දවසේ මරනාසන්න වෙලා ලෙඩවෙච්ච වෙලාවේ. මරනාසන්න වෙලාවෙ තමන්ගේ දරුවන්ට මේ පණවිඩේ කිව්වා. දරුවනේ හිමාල මහා වනාන්තරීම කැලේ මැද්දෙන් යනකොට මේ වගේ කඳුවලලු ගණනාවක් තියෙනවා. මිනි ස්වාසයක් නැති. මේ වගේ කන්දක් තියෙනවා අසවල් පලාති. අන්නේ කන්ද මුදුනේඉවා රත්තරම්පාට මොනරේ. මේ මොනරක් කතා කරන්න පුළුවන් මහා පිින්වන්ත මොනරේ දවසක්. මීට කාලිකට කලින් මගේ ඇස්තකීම මං දැක්ක කියලා මේ රහස තමන්ගේ දරුවන්ට කියලා මේ වැද්ද මේ පරලව කියිය ඔහු මැරුණ ති මේ අයත් තමන් මේක දැනගන කාලයක් ඉතින් මේ පරම්පරාවෙන් ඕක ආරක්ෂා වෙලා හිටිය ඔහොම කාලයක් යනකොට දවසක් බරනැස්නුවර ඒ කාලි රජකන්කරපු බ්‍රහ්ම දක්ත කියන රජුර දැන් ඔබට ්‍රහ්මදක්ත රජ්ුරුවන් ඔයෙන් න්නම බහෝ දේශනාවල ඔබ ැහිලා ඇති සමහරයට ඒ ජාත කතාාවලෝ නමම ඇහෙනකොට හිතෙනවා මේ රජජුරුවමම හැමදාම ඉන්නවන්නේ. මේ මැරෙන් ඇති රජකද්දම හැමදාමයින් රජෙක්නි කියලා හිතෙන්න්න පුළුව. එතන බ්‍රක්්ම දක්ත කියලා කියන්නේ ඒ රජ පරම්පරාවට භාවිතා කරන නාමය. කවුරු රජ වනත් බරනැස ඔහුට දෙන රාජ කියය නාමේ තමයි බ්‍රක්්ම දක්ත පරම්පරා ගණනාවක් පවෙන්න පුළුවන්. කවුරුදු දහස් ගානක තිබ්බ ඒ රජ පරම්පරාවේ කවුරු රාජ්‍ය කරත් ඔහුට ලැබිච්ච රාජ්‍යනාමේ තමයි බ්‍රහ්ම දක්ත රජනාමේ එදා රජකංකරපු බ්‍රහ්ම දක්ත රජරන්ගේ දේවයට දොල දුකක් ඇතිවුණු දරුවෙක් ලැබෙන්නේ ඉදලා දවසක් හහිනෙන් දැක්කා රත්තරම්පාට මොනරෙග්ගෙන් බනහනෝ මේ රත්තනම් පාට මොනරෙග්ගෙන් බණහනව දේවී හිීනෙන් දක්. දවිය පහෝදා දැ දේවිය මේක හිත හිතා ඉන්නවා කණඩිබොන්නෙත්නෑ දවස්කීපයක් මේ දරුවවා ලැබෙන්නේ ඉන්න දොලදුකෙන් රජ්ජුරු ඇහ දේවිය. ඕන දෙයක් කියන්න ම බරණෙස් ්‍රහ්ම දක්තරජ්ජුරු. මම වෙන ට්‍රාජ්්‍යකින් හරි උබ කැමති ආසා කරන්න දෙයක් ගෙනල දෙන්න. ඒවිලේ දේවිය කිව්වා මට මේ දොළ දුකනා සංසිධවගන්න බැරිවේ මම මැරිලයි. රජරු ඇහෝ මොකක්ද මට රප්තරම් පාට මොනරෙක් ෝඕන. මට රත්තරම්පාට මොනරෙක්ගෙන් අවවාදගන්න ඕනේ රත්තරම්පාට බණ කියන මොනරෙක්කිින් ෝක කියෝ. රජ්ුරු පුදදුමෙන් පුදදුමට පත්තර රජ්ුරුගගේ ඕක හිනයක් ව කවදාව සැබැවෙන් නැති දේවට නෑනේ මට ඕනැකිව. අවසානය රජ්ජුරෝ අමාත්‍යවරු කැඳවල මේ කාරණී දැනුන් දුන්න දේවයට මෙහෙම දොළ දුකක්තියනවා. අමාත්‍යවරු කිවර රජතුමන ඕක හීනයක් ව. අත්තරම් පාට මොනරු කොහේ ද කතා කරන මොනරු කොහෙ දැහව මේ ලෝකයින්න. රජජරෝ අවසානයේ අමා්‍යවරු හරහා මහා වනාන්තරවල ඒ රාජ්්‍යයින්න වැද්දංගෝ කැඳෙව්වා. මාලිගාවට වැදංග වැදිි පරම්පරාාවල ඒන කොට ජීවත්තුන් අතර හිටපු වැදංගුව කැඳදවල කිවා නුඹල කවුරු හරි අහල තියෙනවාවද රත්තරම් මොනරක් ගැන. මගේ දේවයට මෙහම ොළ දුකක්තියන රත්තරම් පාට මොනරෙගෙන් බනහන්න ඒනි සමං තෑගිබෝග දෙනවා කවුරුහරි දන්න කෙනෙක්ඉන් වඩම් මටයේ කාරණය කියන්නකි. අන්න ඉතකොට ඔය පිරිසාතර හිටපු එක වැද්දෙක් කිව්වා රජතුමනී අපේ මුතුම්මිත්තන්ගේ කාලෙ මියගිය අපේ සීය කෙනෙක් මෙන්න මේ කතාව කියලා මැරුණා. ඔහු ඇස්තෙකින් දැකල තියෙනවා හිමාල මහ වනාන්තරය ඇතුළෙ හිටපු රත්තරම් පාට කතා කරන්න පුළුවන් මොනරෙක්ව ජ්ජරුවන්ට පුතුම සතුටක් ඇතිවුුණ. රජුරුවෝහු ඒ වෙලාවම තෑගිබෝග දී ලැකිව්වා නුබට ඉල්ලන ඕන දෙයක් දෙන්න නුඹ ගිහිල්ලා කොහොම හරි මේ මොනර අල්ලගෙන එන්න කියලා. ඔහු රජ්ජුරුවන්ගේෙන් අවසරරගෙන ගිය. හැබැයි ඔහු ගිහිල්ලා ඔොහ මහරි කැලෙෙන් කැලේට ගහිල්ලා කන්දෙන් කන්දට ගහිල්ලා මේ හිමමාල මහ වනාන්තරේ කොහොමහරි මතට ගිය. ගිහිල්ලා මොනද ඇස්තෙකින් දැක්. තමන් දන්න දක්ෂ සිිල්ප ඔක්කොම යොදෝලා ඊතලයක් කරගෙන මොනරාවට ඉලක්ක කරලා හරියටම ඊතලයේ විදධ මොනරට. මොනරන්නෙමයි ඊත ඊතලයේ මොනරා ලඟට ගිල ඒතලේ හැරිලා යනවා වෙනත් ගහකට වදනවා. හිතා ගන්නවත්ද. මද්දක් කරගෙන ගිහිල්ලලා මද්ද ගැහවා. දක්ෂම සත්තුූන්ට මද අල්ල ගහන්න පුලා ඕන සතේ කල්ලන්න පුළුවන් වැැද්දූ. මොර ළඟට යන විසිී කරන මද්ද වෙනත් පැත්තකට කැරකිලා යනු මොනරට හානියක් කත්නෑ තමන් උත්සහ කරා කරා බොහෝ කාලයක් තමන්ට මොන අල්ලගන්න බැරි වුුණ අවසානය ඔහු කල්පනා කරා මං ආපහු රාජ්‍යට ගියෝ රජ්ජුරු මාව මරණවා රජ්ජුරුවන්ගේ වගේීම ශෂ්ටකර නැත්නම් ොන්දු ඉෂ්ටකරේ නැත්නම්මට මරම් කන්න වෙනවා අවසානයේ ඔහු මේ උත්සාහ ඔහුට බැරි වුණ. වැැද්ද මියයනවා. ඊට පස්සේ මේ කතාව සඳහන් වන්නවා අර දේවත් දොළදුකෙන් මිය ගියා කියලා. රජ්ජුරෝ මේ කාරණය ඊට පස්සේ රන් පතක ලියලා තිබ්බ. ්‍රමේ රජ්ජුරුවන්ගෙන් ඊළංග රජ්ජුරු රජ වුනා බ්‍රහ්ම දක්ත නමින් ඔහුත් රන්්පත අරගෙන මේ වැද්ද හැදවෙලා ඔවුන්ට මේ කාරණය බාරදුන්නා රත්තරම්පාට මොනෙක්කින්න හොයාගෙනේ. ඔය විදිහට රජවරු හය දෙනෙකුට මේ මොල අල්ලගන්න බැරිවුණා පරම්පරා ගණනාවක් කොහොම ගත වුණ. ඔයාතරේ කාලයක් ගියාට පස්සේ මේ රත්තරම් පත්තීරුවලා අර පණවිඩ එනකොට මේක සටහන් වෙලා තිබුණ රත්තරම්පාට මොනරෙක් ඉන්නවා මේ මොනරාගේ මස්කෑවෝ අමර නය වෙන්න්න පුළුවන් කියලෙ ැන මැරෙන්න්නැතුව හැමදාම රජකම ඉන්න පුළුවන් කියලා. මේ පරම්පරාවිදැන් මේ කාලයක් රජවරු හය දෙෙනෙක් උත්සහ කර රජ පරම්පරාවෙන් ආපු රත්තරම්පාට මේ සන්නසක් මේ රජ්ජුරුවන්ට මේ දෘෂ්ටියාවර සන්නස දැකලා ඔහු ඒ වෙලාවේ අර තමන්ගේ ඉන්න දයිවත්්ඥියෝ අනාවැකි කියනයගේ මේ සන්නසේ විස්තරැහුව මොකක්ද මේක සතහන් වෙන් ඔවුනුත් මේක කියෝලකිව රජතුමනේ හත්තරම් පාට මොනරෙක් ගැනයි මේ සටහන් වෙලාතියෙන් මට කාලෙකට පෙරහිටපු බ්‍රහ් දක් පරපුරේ රජවර මේ මොන රල්ල ගන්න උස්හ කරලා තියන අරණියයවෙන් ඔවන්ට බැරි වෙලා තියනො රජ්ජුරුවන්ට පුළුව අංගුුණොත් ඔන්න රජුරුවන්ට හැමදාම නොමැරී රජකන් කරන්න පුළුවන්. මේ බ්‍රහ්ම දක්ත රජ්ජුරු කල්පනා කරා කොහොම හරි මංමේ මොනරල්ලගන්න. ඒ වෙලාවේ අර පිරිස කැඳවල වැද්දු කෙනල්ල ඔන්ට කියන තැෑග බෝගදී ල කිවවා. ඔබල ගිහිෙල්ල කොහොම හරි මේ මොන රවපයා ගන්නඕන් එතකොට අර වැද්ද ගණනාවකට පරම්පරා ගණනාවක් මේ මොන රල්ල ග්ඩ බැරි වුණේ වෙන කිසිම දෙයක් නිසාන්නෙමයි මේ ගාථවිතිප බලේ මේ මොනර උදේට මේ මෝර පිරිත කියලා හඳුන්නට මේ පිරිත්ත තියෙන මේ ගාථ දෙක කියනවා හවසට මේ ගාථ දෙක කියනවා. මේ වැද්දෝ සත්තු අල්ලන මන්තරතිබිලා තියෙන ඒ මන්තරවලින් ඊතලවලට මදවලට ජප කරලා මන්තර බලින් අල්ලගන්න හැදවා එක මන්තරයක් අත් වැඩ කරන්නේ ඒ තරම් බලවත් මේ ගාථ දෙක බොහෝ වැද්දෝ අසාර්ථක වුණා අවසානයේ එක වැද්දෙක් කල්පනා කරා බුද්ධි මත්ත කල්පනා කරා මේ මොනරව ඔය ගාතාව හැංගිලා කාලයක් අධ්‍යනය කර. මේ කන්ද මුදුනට ගිහිල්ලා මේ මොනරව අල්ලන්න උත් සසාහගන්න නැතුව. ඔහුගේ චරියා රටාව අද්‍යයනය කරා එක වැද්ද. ඔහු කල්පනා කරා මේ මොනරව අල්ලනවන. මොකක්හරි ඔහු ළඟ බලයක් තියනවා. ඒ බලය තමයි මේ මොනරව උදේ පාන්දරම ගහ මුදුනට ගහිල්ලා ඉරදියා බලාගෙන ගාත දෙකක් කියරු. හවසට ඉර බහිනකොට ගාත දෙකක් කියලා පියාමලයනො. ඔන්න ඔඒ ගාත දෙක කියන්න කලින්. හුට ොක් හරි අනතුරක් කරන්න පුළුවන් වුනො එදා දවසේ හෝ අල්ලගන්න පුළුවන් දවසම ආරක්ෂාව ඉන්නේ ඔන්න ඒ ගාත දෙක කොහොමද මොනරව කොටු කරගන්නේ ඔහුව නොමගේවන්නන්නේ කොහොමද කියලා කල්පනා කරලා දවසක් කල්පනාවනාා රාගිං කෙලෙස් වලින් නොමගේ අවන්ඩ පුළුවන්න මේ මොනර ඉන්නෙ හිමාල මහ වනාන්තරයේ තනියම වෙන කිසිීම සතෙ පේනතෙක් මානක වත්නෑ මොනරුත්න මොනරයුත්න තනියමයි නේකයන්නේ බ්‍රක්්මචාරි වෙන්න කනෙ යම් ගුණයක් පුරන කෙනේ මොහුව කොහොම හරි මේ බමසර බිදවල මොහුව සීලයේ බිදවල අල්ලගන්න පුළුවන් කියලා කල්පනා කරලා මේ වැද්ද මොකද කරේ ආ පහුගිය වැදි ගම්මානයට ගිහිල්ලා මොනරයක්වා අල්ල ගත්ත අල්ලගෙන සත්තු පුහුණු කරනවා ඔබ දන්නවා සාමාන්‍ය සත්තුවල්ලගෙන සත්තුවන්ට එක ඒක පුහුණුවීම් කරනවා අද වනත් සමහර සත්තු අත්තවල්ලෝල සත්තු පුහුණු කරනවා ඔබ දැකල ඇති අල්ලි පුහුණු කරලා හීලෑ කරලා පොහුණු කරලා අලි සන්ධර්සන පවත්තර. හිලාගට නොයෙක් සත්තුන්ව නොයෙක් සන්දර්ශනවලට පුහුණු කරනවා කතා කරන්න ඔවුම පුහුණු කරනවා සාමාන්‍ය මට්ටමෙන් හරි එදකොට මේ වගේ එදත් ඉද ලාතින වැද්ද සත්තුංග පුොහුණු කරලා මන් කියන වෙලාවට සමහරලාට එක සං්ඥාවක් දෙනකොට හඬලනු. එක සංඥාවක් දෙනකොට නටනවා. මේ විදිහට පොහුණු කරන. මේ විදිහට කාලයක් සෙබඩක් මොනර්යක්ක් ව අල්ලගෙන පොහුණු කරා. පොහුණු කරලා මේ වැද්දමොකද කරේ මේ කාන්තා මේ සතාව අල්ලගෙන ගියා. ගිහිල් අයිවර වෙලා උදේ පාන්දර බෝසත් මොනර ඇවිල්ල වහන අත්තේ. මේ සතාව තිබ්බා තියලයිඉවර වෙලා මද්ද ගැටගැහුව හරියට එතැට ආවුත් මෙන්න මෙතැන තමයි වහන් වහපු ගමන්මං අල්ල ගන්න කියලා එතනට මද්දක් ගැට හල දන්න මන්තර ක්කොම දාලා හැංගිලා බලාගෙන හිටියා මේ සතාට සංඥාව දීපු ගමන් ඔහු හඳල්නවා. ඔහු නටනො එතකොට මේ වැද්ද හැංගිලා මේ උපක්‍රමේ තියාගෙන සැලසුම් කරගෙන හිටිය එදා උදේ පාන්දර අරුුණෝ දෙයක් එක්කම බෝසත් මොනරා උදේ පාන්දර පියාමගෙන අර ගාථාව කියන්න එනකොටම ගාථාව කියන්නත් කලින් මේ වැද්දමොකද කරේ මේ සඥාව දුන්න හර අර මොනරිය සෙබඩ හඬලන්න පටන් ගත්තා ඒ හඬට බෝසත් මොනරග හිත ඇදී ලයා අවුරුදු හයහස්සීයක් මේ හිමාල් මහ වනාන්තරේ තනියම වාසය කරපු ආරක්ෂා වෙලා හිටපු මේ මොනරා හිත කෙලෙස්වලින් යට පත් වුණ. අර ගාතාව ඒ වෙලාවේ කියන්න පෙරම පියාභගෙනවා අර සෙබඩළඟට පියාභග නැවිල් අයේ අත්තේ වහනකොටම අර වැද්දමොකද කරේ මද්දටල්ල ගත්තා කකුල් දෙක හිරවුණ. හෙම බෙල්ල තදවෙන්න මද්දට හිරවුණ. අගත්ත අවුරුදු හත්සීයකට පස්සේ මේ බෝසත් මොනරාව අහෝනේ තමන්ගේ කෙලෙස් බලවත් වෙච්ච තැන අර ගාථාව කියන්න අමතක වෙච්ච තැන ඔහු ගොදුරුණා වැද්දට අහුුණ වැද්ද මොකද කරේ බෝසත් මොනරාව අල්ලගෙන මාලිගාවට අරගෙනැවිලලා රජ්ජුරුවන්ට ඉදිරිපත්ක රජතුමනිින් මෙන්න රත්තරම් පාට මොනරක් මං අල්ලගත්තා එදා බ්‍රහ්මදක්ත රජ්ජුරුවෝ මේ මොනර දැක්කට පස්සෙ පුදුමෙන් පුදුමයට පත්වුණා. මොහු කතා කරන මොනරේ. ඔහුට ජාතිස් මරණ ඥානය තියනම්. ඔහට හොඳට කතා කරන්න පුළ රත්තරම්ම රත්තරම් පාට මොනරේ. මෙන්න මේ මොනරත් එදා මේ බ්‍රහ්ම දක්ත රජුරුවෝ තර ඇතිවෙච්ච සංවාදය මේ ජාතකපුත් වහන්සේගේ මේ කතාතුළ සඳහන් වෙලා තියෙන. රජ්ජුරුවෝ මේ මොනරව තිබ්බා. ජ්ජුුවන්ගේ රාජ ආසනයේ මතමහෝ තිබ තියල රජුරුව හු එක සංවාදයක් ඇතිවුණ. රජ්ජුරුව කියනවා අද මං ජයගත්තා. අපේ මුතුම්මිත්තෝ ලියල තිබුණා රත්තරම් පාට මොනරෙක්ක ඉන්නවා ඔහුගේ මස්කෑෝත් හැමදාම ඉන්න පුළුවන් නොමැර ඉන්න පුළුවන් කියලා ලියල තිබ්බා මං උබවා අල්ලගත්තා කොහොම හරි අපේ මුතුම්මිත්ත අන්ට පෙර රජවරුන්ට බැරි වුනාා මං කොහෝ මහරි මගේ රාජ්‍ය කාලෙ මන් නුබව අල්ලගත්තා මං අද ඉද නුඹයි මස්කාල අමරණිය වෙනවක. ඒ වෙලාවෙ මේ බෝසත් මොනරා රජ්ජුරුවන්ට කියනව රජතුමන ඔබ මගේ මස්කන්න සූදානං වෙන්නේ. මාව මරල දැහුවා ඕ කියවා නුබෝ මරල තමයිකිව නුබේ මස්කන්ද. එදකොට බෝසත් මොනර කියනවා මමත් මැරෙනවනම්. මගේ මස් කන කෙනා කොහොමද නොමැරීන්නේ. රජ්ජුරුවන්ට නුවන පෑදුන ඇත්තනෙන්න්න. මේසා වටින මේ රත්තරම් පාට මේ මොනරත් මැරෙනවනං. තින් මේ මොනරගේ මස්කෑවට පස්සෙ කොහොමද මම නොමැරේත්න්නේ. ඒ වෙලාව ැහුව නෑනෑ නුබ අනිත් මොනරු වගේන නුබ රත්තරම් පාටයි. නඹ මේ වගේ මොනරේට් නුඹ අල්ලගන්න උපත්‍රම යෙදුවට කාටවත් නොබ අල් ගන්න බැරි වෙලා තියෙන. ක්ද නුබෙ රහස. නුබැයි මේ මහ වනාන්තරයේේ මත මේ විදිහයට හිටියේ. කිසි කෙනෙකට නුබ අල්ලකන්න බැරිවුණනි යයි කියල්. අන්නේ වෙලා බෝසත් මොනරා රජ්ජුරුවන්ට මේ ගාථාවන්වල තිබ්බ බලය තමන් උදේ හවස කියපු මේ ගාථාවන් ගැන රජ්ජුරුවන්ට කියල දන්න. රජ්ජුරුවගේ හිත පැහැදුනා රජ්ජුරුවන්ට බෝසත් මොනරක් දහම් දෙසනවා. ඒ වෙලාවි රජ්ජුරෝ කියනවා නුබ කවද. මොන කියන රජතුමනින් මීට බොහෝ කාලෙකට පෙර මම මේ රාජ්‍යයේ රජ්ජුරුව හැටේට සක්විති රජකං කර ඒ සක්විති රජකන් කරලා ම මරණින් මත්තේ දෙවල යිපදුනා බොහෝ කාලයක් දෙව්ලවින් දෙවුලෝට සැප සම්පත්විඳලා පෙර සස්සර අකුසල කර්මයක් නිසා තමයි මොනරයෝනී මොනරෙක් පිලයිපදනේ නමුත්මන් සසර බොහෝ සිල් රැක්ක ඒ සක්විති රජක කරන කාලෙ මිනිස්සුන්ග පංච සීලේ පිහිටෙවවා න්නේ පිනෙන් තමයි මං මේ රත්තරම් පාට ශරීරයක් ඇතුව ඉපදුනේ. රජජුරුව අහනවා මං කොහොමදවා පිළිගන්න ඒවෙලි බෝසත් මොනලකිනොට රජතුවනී ඒ කාලෙ මං සක්විති රජකන් කරනකොට. මගේ රාජධානය තිබිච්ච රත්තරණය මැවිච්ච රන්වන් පාට රත්තරම් යහනාවල් මාලිකාවල් ගිරිල තියෙන්නේ ඔබේ පොකුණ තියන තැන එතන වස්තුව තියනවා. ඔබේ පො වතුර ටික හින්දවන්න කියවා මේ බෝසත් මොන රගක මහලා රජ්ජුරෝ රජ්ජරුවන්ගේ පොකුණ පිරිස යොදෝල වතුර හින්දෙව්වා හින්දෝල පොකුණ හාරල බලනකොට මතු වුණා අර රත්තර මාලිගාව පිහිටි මේ නටපුුල් ඒවෙලාවෙ රජ්ජුරුව මේ කාරණය ඇත්ත කියලා පිළිගත්තා පිළි අලගෙන රජ්ජුරුවෝත් මේ මොනරට ඒ වෙලාවෙ කියනවා ඔබ මහා පින්වන්තෙක් ඔබ සසර මහා පින් ඇතිකනේ මට සමමාාවෙන්න්න මං ඔබව අල්ලගත්තට මං ඔ බෝ දහස් කරනවා එවිත රක්නෙම ඔබට මං මගේ ාමං පූය කරනවා කියෝ. බෝසත් මොනාා කියනො මට රාජික් මඩක්නෑ මම ආය මත් මාව නිදහස් කරොත් මම ගිහිල්ලා ගුණධර්ම පුරාගෙන මංගේ කඳුමුදුනෙම මේ ජීවිතය අවසාන් වෙනකම් මේ කාලෙ ගත කරනවා. රජ්ජුරෝ මේ මොනරට අබේධානය දීලා ඔහෝගෙන් අවවා දනු ශාසනනාරගෙන මේ මොනාව නිහස් කර. එදා මේ මොනර පියාමගෙන පියාමගෙන ආය මත් මේ හිමාල කඳු මුදුනට ගිහිල්ලා තමන් ගුණධර්ම තුළ පිහිටලා උදේ හවසර් මේ ගාථ දෙක සජ්්‍යහයනා කරමෙන් තමන්ගේ ජීවිත කාලෙ පුරාම ආරක්ෂාවෙලා මරණින් මත්්‍ය දෙව්ළව ඉපදන. පින්ගතුනු ෙදා බෝහත් මොනර හැටියට ඉපදිලාහිටියයේ ඔබත් මමත් සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාතා දෙක එදා දේශනා කරලා මේ ගාතා කීපේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා සැවැත්නුවර පැවිදිවෙච්ච එකක භික්‍ෂූන් වහන්සේ නම උන්හන්සේ පින්ඩ පාති වඩිනකොට උන්නහන්සේට කාන්තාවක් නිසා රාග ඇති වුණා රාග ඇති වෙලා උහන්සේ කල්පන කරා මේ මහනකමයි නැතුව මහසසිවරු වැරල්ලා යනවා කිය අන්නේ සිතුවිල් ඇතිවෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැකලා. මේ භික්ෂුවට තමයි මේ කාරණය දේශනා කරේ. මහනෙෙන රාගේ කියන්නේ ගින්නක් කියවා. සංසාරි බොහෝ කාලයක් පාරමී පුරාගනෙන ගමනේ. බෝසතානන් වහන්සේ කාාත්මය කවුරුදු හත්සීයක් මේ විදිහට බෝසත් මොනරෙක් හැටියට ගුණධර්ම පුරාගණී දළත්. සෙබඩක් නිසා එකආත්මයක මෙන්න මේ විදිහට තමන් අනතුරේ වැටුණ කියලා. ඒ එදා බෝසත් මොනරා. අ වැද්දාට අහුවවෙ හේතුවෙච්ච කාරණය මුල් කරගෙන ඔය ජාත කතාව දේශනා කරා. අවසානයේ භික්ෂුවත් වීරියෙන් ඒ කෙලෙස් යටපත් කරගෙන බණභාවනා කළ ධර්මය දියුණු කරගෙන ධර්මාව බෝධි ලැබව. ඔන්න ඔඒ කතාව ඉතිහාස කතාව ජාත කතාවට හේතුවෙච්ච කාරණා මේ සියල්ලත් එෙක්ක. දැංගුබට මෝර පිරිත මේ ගාථාවන් නොල අරථය ඇයි අපි මේ ගාථාවන් භාවිතා කළ යුත්තේ අපේ බුදුරජාණන් වහන්සේ එදා මේ ගාථාවල් දේශනා කරේ මොන හේතුවක් නිසාද මේ සියල්ල ගැන දැංගුබට මේ දේශනාවෙන් අවබෝධයක් තියෙනවා. ති ඒම නම් පිංහතුනේ අදාපයේ ලෝකෙ භයානකම කාලයක් ගත කරන්න.මීට පෙරත් ො වසංගත ෝකයේ ඇතිවෙලා තියෙන හැබැයි අපි කාටවත් අපේ ජීවිත කාලෙතු ලෙවැනි අදැකීම තාම මේ තරම් බයාන කදදැකීමක් නෑ හැබැයි මේට අවුරුදු සීයට පමණ පෙරව ස්පාන්ඥ වුන කිය මේ වගේම ලෝකේ මිලියන ගණනක් මනුස්්‍යයන් මියගේ වසංගත ඇතිවෙලා තියෙන ලෝකෙ අවුරුදු සයෙන් සීයට වගේ මේ වගේ මහා දරුණු වසංගත වියසන ඇතිවෙච්ච බව ඉතිහාස විස්තරවල සඳහන් වෙන ඒ වගේ අපේ රටේ පවා ඉතිහාසේ නොයෙක් වසංගතවයි මැලේදයා වසංගත නොයෙක් විදිිය වසංගත විටිං විට ඇති වෙලා තිය හැබැයි ඒ සියල්ලට වඩා අද ලෝකේම වෙලාගෙන පවතින මේ කෝවි වසංගතය සැරෙන් සැරේ මේ විසබීජ දරුණුවයමි මේ වෛරස්ස එක සැරිං සැරේ වෙනස් වෙනවා අවුරුදු ගානක් වෙහෙසිල්ලා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් දැ ලක විද්‍යාඥයෝ දවල්රෑ නැත්තුක හසිලා වෙහසිලා කොහොම හරි එන්න තක් හොයාගන්නකොට වරසක ඊටත් පඩා දරුණු විදිහයට වෙනස්සවෙලා. දවසින් දවස, සතියෙන් මාසෙෙන් අපිට අහන්න ලැබෙන තොරතුරු. ඒ වෛරස් ප්‍රබේද. එන්න එන්න විකෘති බොහොම දරුණු මාරාන්තික මේ වෛරැස් ප්‍රබේදත් එක්ක. අපි දන්නේනේ අනාගතය ගැන අපි කාටත් විශාල් අවිනිශ්චිත භාාවයා විශාල අනතුරක්. ජීවිතට දැනෙන කාලයක අපි මේ ලෝක ජීවත්තේ. ඒ නිසා සෞඛ්‍ය පුරුදුඒ ආරක්ෂිත පුරුදු උපපරිමෙන් ඔ බාරක්ෂා කරමින් ඔබේ ප්‍රියයන්ගෙත් ඔබේ අසල්වාසිං ඔබ ඥාතිීන් ඔබේ දෙමව්පියවෙන්න පුළුවන් ඒ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබත් ඒ සෞ්‍ය පුරුදු පිළිපදිමින් ආරක්ෂ වෙනවා වගේම මේ කාලේ තුළ සීලේක පිහිටලා උපරිමේෙන් ගුණ ධර්ම ආරක්‍ෂා කරන්න මහන්සිගන්. මේ වෙලාවෙ ධර්මය තුළින් ආරක්ෂාව පිහිට රැකවරණය ජීවිතය ඇති කරගන්න. ඒ සියල්ලත්තෙක්ක ගෙවල්ලො හැමදාම බුදුන් අදින් තුන් සූට්ට්‍ර කියලා පිරිත්කයන් කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි එදා විශාලා මහනුවර වසංගතයේ රෝග දුරපි මනුස් දුරප. ඒ රතන සූටය උදේ හවස ගවල්ලොල කියලා පිරිත් කියමෙෙන් තුනුරුවන්ගේ ආශිර්වාදේ මේ වෙලාවෙ තමන්ගේ ජීවිතයට ඇති කරගන්න ඒ වගේම අද ඔබට මේ දේශනාවෙන් කියලාදේපු මේ මෝර පිරිත ඉතාම පහසුයි ගාතාවන් හතරයිතියන පලවිනි ගාථ දෙක වගේමයි දෙවනි ගාත දෙකේ පළවිනි ගාතයි පුංචි වෙන සක්තියේ මතකතියාගන්න පාඩාන් කරගන්න ඉතාම පහසුයි. හැම ගෙදරකම පිරිත් පොතක් ඇති. මැත් ද්ද වන්න පොත් පත්වොල පිරිත් පොත්තල බෝධි පූජා පොත්තල මේ ගාථාවන් සඳහන් වෙලා තියෙනවා තිය නිසා මේ ගාථ දෙක උදේ හවස භාවිතා කරන්න උදේ පාන්දර නැකිිටපු ගම උදේ පාන්දර පළවෙනි ගාථ දෙක කියලා තුනුරුවන් සිහික අදිෂ්ඨානයක් කරගන්න උදේචයන් චක්කුමාඒ රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ සන්තන් අමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසන් තයජ්‍ය ගුත්තා විහරේම දවසක් මේ වසංගත මේ කරදර විපත් පවතින මේ කාලේ. අද මේ සූරයාලෝක ඇත් එක්ක මේ ගෙවෙන දවසේ අද දවස පුරාම මට කිසිම කරදරයක් විපතක් අනතුරක් ඇති නොවේවා කියල උදේ පාන්දර අධදිෂ්ඨාන කරගන්න. ආරක්ෂාව සැලසේ නීළඟ ගාතාව. ඒ බ්‍රාහ්මනාවේද ගහ සබ් දම්මේ. ඒ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා. නමෝ විමුක්තාානන් නමෝ විමුක්තියා කෙළයි ගාථාවෙන්. සියල්ලු විශ්ෂයේ පහළ වෙච්ච බදුරජාණන් වහන්සේලා බුද්ධ ශක්තියේ. අද දවස පුරාමාව ආරක්ෂාවේවාකින් අධිෂ්ඨානනිින් ඒ බුදුරුන්ට බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලා ඒ අනන්ත බුද්ධ ඥානයන් ඒ නිවන් මඟට වන්දනා කරමින්. ඒ සියල්ලේ ශක්තියෙන් අද දවස පුරාමාව ආරක්ෂාවේවා කියළ තමන් තමන්ට ආරක්ෂාව මේ ධර්මී පිහිටෙන් අධිෂ්ඨාන කරගන්න. දවසම සිල්වත්ව ගුණුවත්ව ගත කරන්න. ඒ දවස පුරාම හොඳ සිහියෙන් ආරක්ෂිතව මේ සෞඛ්‍ය පුරුදු පිළිපදමින් මේ දවස්වොල ඔබේ ජීවිතයේ ගත කරන්න මේ කාලේ. හවස කරුවල වැටෙනකොට ඉර බහින්නකොට නිදාගන්න යනකොට. ඉර බැසයාමත් එක්ක හවසත් මේ ගාත දෙක කියන්න අපේචයන් චක්කුමාඒ කරාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් අමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසන් තයජ්්‍යකුත්තා විහරේමු රත්ති අද ඉර බැසයනුවන් මේ රාත්‍රයේ කාලේ අපි දන්නේෙන අපේ ජීවිතේ මොනවගේ කරදර වීපාත් අනතුරු වරගනේද මහා වසංගතයක්තෙක්ක ගෙවෙන හැම රැයක්ම හැම දවාලක්ම ජීවිත අනපේක්සිතයි ඒ නිසාද රාත්‍රයේ කාලි පුරාම මට කිසිීම කරදරයක් අනතුරක් විපතක්නම් නොවේවා කෙ අධිෂ්ඨාන කරග. ඒ ආරක්ෂාව සැලසෙන්නේ ඊළඟ ගාථාවක් ඒ බ්්‍රාක්්මනාවේ ද ගොහු සබ්බ දම්මි. මේ විශ්ෂයේ පහළ වූ යම්තාක් බුදුරයන් වහන්සේ ලැද්ද සියලු ධර්මයන් නවබෝධ කරග තේමේ නමෝ ඒ බුදුරුන්ට මගේ නමස්කාරය වේවා. තේච මම් පාලයන්තු වයේ බුදදුරන්ගේ බුද්ධ ශක්තියෙන් මවාරක්ෂාවේවා. නමත්තු බුද්ධාන ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරිවේවා. නමත්තු බෝධියයා ඒ බුදුරුන්ගේ බුද්ධඥාණයන්ට මගේ නමස්කාරිවේවා. නමෝ විමුක්තාන විමුක්තියටට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට මගේ නමස්කාරිවේවා. නමෝ විමුක්තියා ඒ නිවන් මඟට මගේ නමස්කාරයවේවා කියල වන්දනාරක්. මේ ආරක්ාව මෝර පිරිත ආරක්ෂාව උදේහවස ජීවිතයට එකතු කරගත් තිය ඔබ හැම දෙනාටමත් මේ අනන්ත බුද්ධ ශක්තියෙන් මේ පිරිත් ධර්මයන්ගේ අනන්ත බුද්ධ බලේ මේ වසංගත කාලේ තුළ හැම දෙනාට මාශිරවාද ආරක්ෂාව සැලසේවා. ඔබ හැම දෙෙනමට නිදුක්ක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා. මේ රෝගේ පීඩාවට පත් වෙලායින් හැම දෙනාමත් ඉක්මනිින්ම සූපත්තේවා නිදුක්කේවා නිරෝගිවීවා. ඉක්මනිිම මේ වසංගතේ මේ ලෝකෙම දුරු කරගන්න හැම දෙනාටම ශක්තිය වාසනාව සැලසේවා කලපි ආශීරවාද කරන. එහමනම් පිංවතුනි අද ධර්මශ්‍රවනය ඩැස් කකරග සියලුපේ. සියලු දෙවියෝ සාදු කාාර්දි මේ පින් අනෝදං වෙතුවාන්. ඒෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය බහැම දෙනාාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිීර්වාද කරනවා. තිං අද ධර්මදේශනාවේ පින් බරදායකත්තේ දැරු ඔස්ටේලියාවේ සිත්්නිි නුවරවාසය කරන අනුර මායාදුන්නේ මහත්ම එතුමන්ගේ අසු අටවනි ජන්මදිනේ සමරන මෑනියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවාකගේ ආශිර්වාදෙන් අද ධර්ම ානමේ පින්ක සිදු කරේ. ති දස් සයක ෝස්තු දසව වන දිනට අසුවටවෙෙන ජර්මදිනේ සමරණ සැලි වික්‍රම තිි කාාදරනය මෑනයන්ට නිදුක් නීරෝගේ සම්පත්තිය දර්ගා විසම සැලසේවා කියලාප්‍යාශීරවාද කරනවා. ඒ වගේ මීට වසරකී பேේකට පෙර පරලෝ සැපත් වූ. ජයසරි මයාදුන්නේ පියානන්ට පින් අනුමෝදන් කිරීමත් පරම්පරාගත සියලූම ඥාතිය. සාදු කාරදිී මිය ගේ ඥාතිීන් මේ පින් අනමෝදන් වෙත්වා. ඒයගේ පරලව ජීවිත සැපවත්තේවා සහ පත්තේවා සසර දුකින් අතමිදේවා කල සාදු කියල පින් දෙන්න. ඒවගේම අනුර මායා දුන්නේ සහ ජනක මායා දුන්නේ කියන පවුල්ලල සෑම සලු දෙනටත් ඥාත හිත මිට්ාදින් හැම දෙනාටමත් ගෞරනේ දේශක ෑනන් වහන්ස ඇතුළු සියලු දෙනාට මාශිරවාද කිරීම අරමුණ තින් හමන සිටත්න නුවර ස්ටේලියාව වාසය කරන අනුර බායා දුන්නේ මහත්මමා ඇතුළු ේතුන්ගේ පෞුල්ලොල ජීත්ත ඉ ා හි මිට ාදි හැඳ නාටම බනෑ සූව හැම දෙනාමත් ධර්මශ්‍රවනයක ලක්වාසි ලොවාසි හැම දෙෙනනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සපත්තේවා සූපත්තේවා හැම දෙනාටමුතුම් ධර්මබෝධය පිණිසම මේ පිනාශිරවාදයක් වේවා කෙලප ආශිරවාද කරනවා ආකා සට්හාාජබුම්මට්ා දේවානාගා මහිද්දකා පුഞඥන්තං අනමෝදිිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං ආකා සටහාාජබුම් මට්හාා දීවානාගා මහිද්දිකා පුഞഞන්තගනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාාජබුම් මට්ඨා දීවානාගා මහිද්දිිකා පුഞഞන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුදු සරන.